ඔයාලටත් තියෙනවා නම් ලස්සන නිවසක් හදාගන්න සිහිනයක් අන්න ඒ වෙනුවෙන් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. ඉතින් මං අද ඉන්නේ මුල් ඒරියාව ප්‍රදේශයේ. පර්චස් 10කින් වර්ගඩි 2300කින් කාමර 3ක් සහ බාත්รูම්ස් 2ක් තියෙන මං කලින් කිව්වා වගේ ලස්සනට ඉදිවෙච්ච අද අපි කතා කරන නිවස තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. හැමදාමත් වගේ ගෙදරට යන ඇක්සස් රෝඩ් එක බැලුවොත් ඔයාලට මේ වගේ ගොඩක් හොඳ වයිඩ් රෝඩ් එකක් තියෙනවා. ඒ වගේම අපිට මේ විදිහට තමයි රෝල ගේට් එක තියෙන්නේ. ඉතින් නිවසේ රෝල ගේට් එක සහ විකට් ගේට් එක අතර ඔයාලට බලාගන්න පුළුවන් මේ බෝඩ් එක. ඉතින් මේක දැක්කහම ඔයගොල්ලෝ දන්නවා මේ නිවස කවුද හදලා තියෙන්නේ කියලා. MN Homes ආයතනයේ වෙතින් තමයි මේ ලස්සන නිවස ඉදි කරලා තියෙන්නේ. ඉතින් එහෙමනම් හැමදාමත් වගේ පෙන්නොත් නිවසේ පාකින් ඒරිය එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් කවර්ඩ් කාර් පෝච් එකේ ඔයගලන්ට මෙතන වාහන දෙකක් නවත්තන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. එහා සයිඩෙන් අපිට කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැහැ. මේක තමයි ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක. ඉතින් අපිට මේ වගේ ස්ටෙප්ස් කිහිපයකින් තමයි හැඩ වෙලා තියෙන්නේ. ඒ වගේම එහා වෝල් එක වගේම මේ සයිඩ් එකේ වෝල් එකත් අපිට මේ වගේ ග්‍රැනයිට් ෆිනිෂ් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒකිනුත් තවත් ලස්සනක් මේ නිවසට ඇඩ් වෙලා තියෙනවා. මේ තමයි නිවසේ මේන් එන්ට්‍රන්ස් එක. සම්පූර්ණයෙන්ම කොස්තවෙන් තමයි මේ මේන් එන්ට්‍රන්ස් එක හැද වෙලා තියෙන්නේ. එහෙමනම් අපි නිවස ඇතුළට ගිහිල්ලා මේක ඉදර ඉතුරු ලස්සනක් බලමු නේද? යා. ෂා. වෙල්කම්. අද අපි කතා කරන නිවසේ ලස්සන ලිවින් ඒරියා එක සහ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලා හැමතිස්සෙම ආසයි නේද ෆර්නිචර් කරපු ගයක් දකින්න. ඔන්න ඒ වෙනුවෙන් අද අපි අරන් ආවා ලස්සනට ෆර්නිචර් කරලා ඉන්ටීරියර් ඩිසයින් කරලා තියෙන නිවසක්. මේ තමයි නිවසේ මේ ලිවින් ඒරියා එක. ඉතින් රොසෙල් ටයිල්ස් වලින් තමයි අපිට මේ ෆ්ලෝ එක නිමා වෙලා තියෙන්නේ. ටයිල්ස් ගැන කතා කරොත් මේ නිවසේ ෆ්ලෝ එකට විතරක් නෙමෙයි ටයිල්ස් තියෙන්නේ. මෙන්න මේ බිත්තිත් ඇතරකට මේ බිත්තිය තමයි මෙන්න මේක නිමා වෙලා තියෙන්නේ ටයිල්ස් වලින්. ඉතින් වෙනස්ම එලිගන්ට් ලුක් එකක් නිවසට ඒකිනුත් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ කලර්ස් මාරු වෙන ලස්සන ලයිට් එකක් තමයි මෙන්න මෙතන ෆිට වෙලා තියෙන්නේ. ඉතින් ලිවින් ඒරියා එකේ ඔයගොල්ලන්ට මේ විදිහට කන්ෆර්ටබල් ඒ වගේම මොඩර්න් ලුක් එකකින් මේ වගේ සෝෆා එකක් ප්ලේස් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔයගොල්ලන්ට මේ නිවසේ කර්ටන් බලාගන්න පුළුවන්. අලු පැහැයෙන් සහ සුදු පැහැයෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. මෙතනින් තමයි අපිට උඩ තට්ටුවට යන්න තියෙන්නේ. ඉතින් ස්ටෙයර්කේස් එකත් සම්පූර්ණයෙන්ම දැවෙන් සහ අපිට අත්තට මෙටල් සහ දැවෙන් තමයි තියෙන්නේ. හොඳ පඩිපෙළ හොඳ පළලක් තියෙනවා. ඉතින් ඔයගලන්ට කිසිම කරදරයක් නැතුව ඕනම දෙයක් උඩ තට්ටුවට අරන් යන්න පුළුවන්. මෙන්න මේ පහසුකමත් තියෙනවා. ඉතින් ඩයිනින් ඒරියා එක තියෙන්නේ ලිවින් ඒරියා එක සහ පෑන්ට්‍රි අතර මැද. මේ වෙනකොටත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් 6 සීටර් මේ වගේ ඩයිනින් ටේබල් එකක් තියෙනවා. ඒ වගේම තමයි ආවොත් ඔයාලට බලාගන්න පුළුවන් හොඳ ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන ෂැන්වියකින් තමයි මෙතන හැඩ වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඩයිනින් ටේබල් එකත් එක්කම මේ සයිඩ් එකනොත් මේ වගේ ලොකු ග්ලාස් එකක් තියෙනවා. ඉතින් ස්ලයිඩින් වින්ඩෝ එකක් තමයි මෙතන තියෙන්නේ. මේ සයිඩ් එකේ තමයි අපේ නිවසේ පෑන්ට්‍රි එක තියෙන්නේ. ඉතින් මේ ගෙදර පෑන්ට්‍රි එක හරිම ලස්සනයි. හරි කලර්ෆුල් කලර්ස් තියෙනවා මේකේ. ඉතින් මේක ඕපන් පෑන්ට්‍රි කන්සෙප්ට් එකක්. ඔගොල්ලෝ නිවසට ඇතුල් වෙද්දී ඔයගලන්ට මේ නිවසේ පෑන්ට්‍රි එක සහ සියලුම දේ පේනවා. ඉතින් මෙතන කවුන්ටර් ටොප් එකක් තියෙනවා. ඒත් එක්ක මේ වගේ ලස්සන ලයිට්ස් තුනකින් තමයි මෙතන හැදවලා තියෙන්නේ. මේ කවුන්ටර් ටොප් එකත් එක්කම මේ පැත්තේ තමයි අපිට කබර්ඩ්ස් තියෙන්නේ. ඉතින් තද අලු පැහැයෙන් තමයි මේ පෑන්ට්‍රි වෙලා තියෙන්නේ. ග්‍රනයිට් ටොප් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේක ටිකක් විශේෂයි. ඔයගලන්ට මේ කවුන්ටර් ටොප් එකත් එක්කම මේ පල්ලෙහා තියෙන ඒරියා එකත් මේ විදිහට කබර්ඩ්ස් ගහලා ස්ටෝරේජ් ස්පේස් එකක් විදිහට තමයි යූස් කරන්න තියෙන්නේ. ඉතින් අපිට මෙතන එක්සෝස්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි 4 බර්නර් කුකර් එකක් තියෙනවා. මේ සයිඩ් එකෙන් අපිට ඩබල් සිංක් එකක් තියෙනවා. ඉතින් මේ පෑන්ට්‍රි එකේ තියෙන මේ වෝල් එක ගැනත් කතා නොකරම බෑ. ග්ලාස් එකෙන් තමයි මේ වෝල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් කහපාට ග්ලාස් එකකින් තියෙන්නේ. ඒකින්ද හරිම ලස්සන එළියක් මේ පෑන්ට්‍රි එකට ඇඩ් වෙලා තියෙනවා.
මේක තමයි බැක්යඩ් ඒරියා එක. ඉතින් සම්පූර්ණයෙන්ම මේ ඒරියා එක ඔයගලන්ට පේනවා මේ සිමෙන්ති ගල් වලින් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඒ වගේම නිවස පිටිපස්සෙන් බැලුවම ඔයගලන්ට මෙන්න මේ විදිහට තමයි මේ view එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ video එක පටන් ගද්දී මම ඔයාලට කිව්වා වගේ මේ ලස්සන නිවස ඉදි කරලා තියෙන්නේ developer private limited within ඉතින් ඔයාලට දුන්න මේ වගේ ලස්සන නිවසක් හදාගන්න සිහිනයක් තියෙනවා නම් ඔයාලටත් පුළුවන් නිවසේ plan එක අඳින තැන ඉඳන්ම interior design කරන තැන දක්වාම ඔවුන්ව සම්බන්ධ කරගන්න. ඉතින් මේ ගැන වැඩි විස්තර කියන්න දන්න තව කෙනෙක් ඉන්නවා මං යාව තව චුට්ටකින් මේ වීඩියෝ එක එකතු කරගන්න. එතකන් අපි මේ නිවසේ පල්ලෙහා තට්ටුවේ තියෙන bedroom එක බලන්න. ඉතින් මං කියවෝ වගේ මේ නිවසේ සම්පූර්ණම කාමර තුනක් තියෙනවා. ඉතින් අපි ඉන්න මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට තියෙන බෙඩ්රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. සම්පූර්ණයෙන්ම සුදු පැහැය නිමා වෙලා තියෙන්නේ. ඒ වගේම නිවසේ බැක්යඩ් ඒරියා එක පැත්තට ෆේස් වෙන්න අපිට මෙන්න මේ වගේ ඇලුමිනියම් ස්ලයිඩින් වින්ඩෝ එකක් තියෙනවා. ඒ වගේම රොසෙල් ටයිල්ස් වලින් තමයි අපිට මේ ෆ්ලෝ එක නිමා වෙලා තියෙන්නේ. ඉතින් ෆෑන් එකක් වගේම AC වලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. කාමරයට වගේම ගෙදරට පාවිච්චි කරන්න තියෙන කොමන් වොෂ්රූම් එක තමයි ඔයාලා මෙන්න මේ දකින්නේ. ඉතින් අලු පැහැයෙන් තමයි මේ ටයිල් එක නිමා වෙලා තියෙන්නේ. ඒක ටයිල් එකක් වුණත් නිකන් ටයිටේනියම් වගේ ෆිනිෂ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ වුඩන් වලින් තමයි අපිට මේ මිර එක ප්ලේස් වෙලා තියෙන්නේ. වොෂ් බේසින් එකක් තියෙනවා කමන්ඩ් එක සහ මෙන්න මේ ඒරියා එකේ තමයි අපිට මේ වගේ මොඩර්න් ලුක් එකක් තියෙන මේ ෂවර් එකක් සහ හොට් වෝටර් ගීසරක් ප්ලේස් වෙලා තියෙන්නේ. දැන් මම කියවන්නේ මේ ගෙදර ගැන වැඩිම දන්න කෙනෙක් එක්ක අපි කතා කරමු කියලා. යා. හරි. ඉතින් මේ නිවස ගැන වැඩි විස්තර කතා කරන්න දැන් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා MN Home සාධනයේ අධ්‍යක්ෂක මිස් හිරුණි උත්පල. කොහොමද හිරුණි? සුබදාසක් කැන්සි. හරි. අපි මේ ගෙදර ලස්සන තාම බාගෙට බැලුවා. මේ පල්ලේ කට්ටිය තාම බලලා ඉවරයි. ඉතින් කොහොමද ඔයාලට මේ කස්ටමර් හම්බුනේ සහ මේ රිලේෂන්ෂිප් එක ගොඩනැගුනේ? මුලින්ම අපිට මේ කස්ටමර්ම හම්බ වෙන්නේ අපි සහභාගී වෙච්ච ප්‍රදර්ශනයකදී. එතනින් දැනගත්ත දොරතුරුත් එක්ක එතුමා මුලින්ම අපේ නාවල ප්‍රධාන කාර්යාලයට පැමිණලා ඒ ඇවිල්ලා අපිට කිව්වේ එතුමාගේ තියෙන අදහස එතුමාගේ තියෙන සීන නිවස කොහොමද ඉදි කරගන්න කියලා පුංචි පුංචි තොරතුරු ටිකක් මුලින් අපිත් එක්ක කිව්වා. හරි. ඉතින් දැන් එක්සිබිෂන් එකකට ඇවිල්ලා තමයි මේගොල්ලෝ කරපු එක්සිබිෂන් එකකට ඇවිල්ලා තමයි මේ නිවසේ හිමිකරු මොවුන්ව සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඉතින් මෙහෙම කොහොමද මේ නිවස නිර්මාණය කියන මේ කන්සෙප්ට් එක කොහොමද ඇති වුනේ? ඔයා දකින්න ඇති කාර්යබහුල නගර සීමාවක වුණාට මේ වටපිටාව ටිකක් නිෂ්කලංකයි. ඉතින් ඒ නිෂ්කලංක වටපිටාව උපයෝග කරගෙන ලස්සන හුරු බූටි නිවසක් තමයි අපේ ක්ලයන්ට් ඕන උනේ. එතකොට යාගේ තියෙන පොඩි ෆැමිලි එකට ගැළපෙන විදිහට තමයි අපි මේ ඩිසයින් එක නිර්මාණය කරේ. ඉතින් මේකෙදි කොහොමද කස්ටමර් එක තිබ්බ දායකත්වය ඔයගොල්ලන්ට? අත්වශ්‍යයෙන්ම මේ ඩිසයින් එක නිර්මාණය කරන අවස්ථාවේ ඉඳන්ම එතුමාට අපි මේ නිවස බාර දෙන මොහොත දක්වාම අපිට ලොකු සහයෝගයක් අපේ ක්ලයන්ට්ගෙන් ලැබුණා. ඒ කියන්නේ මේ ටයිල් සිලෙක්ෂන්, එතකොට ෆර්නිචර්, ඒ හැම දෙයකදීම අපිට එතුමාගේ අදහස් අපිට දුන්නා වගේම අපේ අදහසුත් ලබා ගන්න එතුමා මතක් කරේ නැහැ. ඉතින් ඒවල් හදන වැඩේ විතරක් නෙමෙයි මේගොල්ලන්ගේ තව සර්විසස් ගොඩක් තියෙනවා. මම එමන දැන් උඩ තට්ටුවට ගිහිල්ලා ඒ ලස්සන බලලා ඇවිල්ලා ඊට පස්සේ මේගොල්ලන්ගෙන් වැඩි විස්තර අහලා බලමු. හරි ඉතින් මම එන්න උඩ තට්ටුවේ ලස්සන බලලා. හරි. එහෙමනම් මේ නිවසේ ෆස්ට් ෆ්ලෝ එකට තමයි මම දැන් ඔයාලව එක්කගෙන ආවේ. ඉතින් ෆස්ට් ෆ්ලෝ එකට ආවට පස්සේ ඔයාලට ලිවින් ඒරියා එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම දවයෙන් නිමා වෙච්ච මේ වගේ ෆිනිෂ්ඩ් රූෆ් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන ලයිට්ස් කිහිපයක් මෙතන තියෙනවා. ඉතින් සෝෆා එකකින් මෙතන ඩිසයින් වෙලා තියෙනවා. එහා පැත්තෙන් ටීවී එකක් තියෙන හින්දා අපිට පුළුවන් මෙතන ටීවී ලොබි එක විදිහට යූස් කරන්න. ඒ වගේම තමයි අපිට මෙතනත් ගොඩක් බලල් ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් තියෙනවා. ඉතින් එතනිනුත් අපිට බල්කනි එකට යන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතනින් තමයි අපිට නිවසේ මාස්ටර් බල්කනි එකට මේ ඒරියාකට එන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගලන්ට බල්කනි එකට ආවම බලන්න පුළුවන්. ඒ වගේම එළියට පේන අර අලු පාට වෝල් එක මෙතනට මේ වගේ තමයි පේන්නේ. ඉතින් මෙතන නම් මේ ලෑන්ඩ් සෙල් එකේ දැනට තියෙන්නේ මේ නිවස විතරයි. ඒක හින්දා නිදහස එන්න පුළුවන්. හරි. ඉතින් නිවසේ එන්න වෙන රෝල ගේට් එක වගේම පාකින් ඒරියා එක අපිට මෙතන දැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ නිවසේ බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා අපි ඉන්න මේ ෆ්ලෝ එකේ. ඉතින් මම ඔයාලව එතනට තමයි දැන් එකයි යන්නේ.
ඉතින් ඒ යනකොට අපිට පේනවා මෙතන මෙයාගේ ලස්සන ෂැන්ඩලිය එකකින් තමයි හැඩ වෙලා තියෙන්නේ. අපි පල්ලෙහ තට්ටුවේ දැකපු ඩයිනින් ටේබල් එකත් එක්කම තමයි මේ ෂැන්ඩලිය එක තියෙන්නේ. ඒ වගේම ඔයගලන්ට එහා පැත්තෙන් බලාගන්න පුළුවන් ආගමික කටයුතු කරන්න ඔයගලන්ට බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නේ මෙන්න මේ ඒරියා එකේ. ඉතින් මං කියවන කාමර දෙකක් තියෙනවා. මෙතන එක කාමරයක් වගේම එහා පැත්තේ තවත් එක කාමරයක් තියෙනවා. මේ බෙඩ්රූම් එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි නිවසේ ලුක් එක බලාගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම දැවෙන්නේ මා වෙච්ච ෆිනිෂ් ප්‍රූෆ් එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ කිංග් සයිස් කම්ෆර්ටබල් බෙඩ් එකක් තියෙනවා. ඒ වගේම අපිට මෙන්න මෙතන මේ ස්ලයිඩින් වින්ඩෝ එක ඕපන් කළාට පස්සේ මේ බැල්කනි ඒරියකට එන්ටර් වෙන්නත් පුළුවන්. ඉතින් එහා කාමරෙත් එක්කම ජොයින් වෙන විදිහට තමයි මේ බැල්කනි එක ප්ලේස් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් තමයි මේවා නිමා වෙලා තියෙන්නේ. අපිට මේ පැත්තේ මේ වගේ වුඩන් වෝඩ්‍රොබ් එකක් තියෙනවා. ඉතින් ඇඳුම්, සපත්තු, ඒ දේවල් අපිට මෙතනින් තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම පෙන්වන්නේ ආගමික කටයුතු කරන්න අපිට බුද්ධ ප්‍රතිම වහන්සේ තැන්පත් කරලා තියෙන තැන. ඉතින් එතනට එන්න ඕගලන්ට මේ විදිහට ඇක්සස් ඩෝ එකක් තියෙනවා. එහෙමනම් ඔයාලට මම පෙන්වන්න යන්නේ ලස්සන කාමරයක්. එන්නකො. හරිම ෂෝයි මේ කාමරේ. හරි කියුට්. මේ නිවසේ චූටි දුවට හදපු ලස්සන බෙඩ්රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම රෝස පැහැයෙන් සහ සුදු පැහැයෙන් තමයි මේක නිමා වෙලා තියෙන්නේ. ඇඳ මේ පැත්තේ තියෙනවා. ඊටමතරව මේ පැත්තේ අපිට තව හොඳ උසට හයිට් එකක් එක්ක තියෙන කබඩ් එකක් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම pink and white කියන theme එකෙන් හරි ලස්සනට blend වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මේකේ finish roof එකක් වගේම එල්ලලා තියෙන lights උත් pink color එකෙන් තමයි තියෙන්නේ. ඉතින් tile එක rosel tiles රෝස නෙමෙයි මේක සුදු පැහැයෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. එහෙමනම් මම දැන් ඔයාලා එක්ක යන්නේ මේ ෆස්ට් ෆ්ලෝ එකට තියෙන වොෂ්රූම් එකට. වොෂ්රූම්ස් ඔක්කොම වගේ අපි මේ කලර් එකෙන් තමයි දැක්කේ. සම්පූර්ණයෙන්ම අලු පැහැයෙන් සහ ටිකක් බ්ලූ කලර් එකක් මික්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් කොමන් ඒරියා එක ෂවර් එක මේ පැත්තෙන් සහ අපිට හොට් වෝටර් ගීස් එකක් එක්ක මේ විදිහට මෙන්න මේ සයිඩ් එකෙන් තමයි අපිට මිරර් එක ප්ලේස් වෙලා තියෙන්නේ. මේ නිවසේ ලස්සන අපි සම්පූර්ණයෙන්ම මේ වෙනකොට ඔයාලට පෙන්වලි ඉවරයි. ඉතින් අපි කලින් කතා කරපු මිස් හිරුණිත් එක්කම අපි තවත් මේ නිවසේ වැඩි විස්තර ටිකක් කතා කරමු. එහෙමනම් යම් පළහැ. එහෙමනම් මේ ලස්සන හුරුබුඩේ නිවසේ විස්තර අපි සම්පූර්ණයෙන්ම බලලි ඉවරයි. අපි එහෙමනම් මිස් හිරුණිගෙන් අහලා බලමු MN group එක ගැන වැඩි විස්තර. මිස් හිරුණි, ඇයි කස්ටමර් කෙනෙක් ඔයාලගේ ආයතනයටම එන්න ඕනේ? ඒ කියන්නේ ඔයාලගේ දෙන විශේෂත්වය මොකක්ද? MN Homes අපායි අපිට ඕන කරන්නේ අපේ පාරිභෝගිකයා හිතාගෙන එනවට වඩා වැඩි ගුණාත්මක නිවසක් එයාට ඉදි කරලා දෙන්න. ඒ නිසා අපි මේ නිවස ගොඩනගාගෙන යනකොට හැම පුංචි දේ ඉඳන්ම හැම සිලෙක්ෂන් එකකදීම ක්ලයන්ගේ දායකත්වය වගේම අපේ අදහස් අපේ දායකත්වය අපි ක්ලයන්ට හැම වෙලේම ලබා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට අපිට ගුණාත්මක ලස්සන නිවසක් ඉදි කරලා අවසන් කරන්න පුළුවන්. නිවසක් ගොඩනගනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් අපිත් එක්ක එකතු වුණොත් ඔයාලට ඒ කාරණාව ලේසියෙන් ඉෂ්ට කරගන්න පුළුවන්. මොකද අපේ තේමා පාඩේම තියෙන්නේ just sit back and wait while we build your dream home. ඉතින් මම ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට ඕගොල්ලන්ට සීන නිවාසයක ඉදිරි කරගන්න අවශ්‍ය නම් අපිත් එක්ක එකතු වෙන්න කියලා. හරි. ඔන්න ඔයාලටත් බලාපොරොත්තුවක් තියෙනවා නම් ලස්සන නිවසක් හදාගන්න, ඔයාලගේ සිහින නිවාස හදාගන්න ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන කන්ටැක්ට් නම්බර්ස් හරහා මිස් හිරුණිගව කියන්නේ MN group ආයතනය සම්බන්ධ කරගෙන මේ වගේ ලස්සන නිවසක් හදාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලටත් හිතාගන්න බලාපොරොත්තු වෙන ලස්සන ගෙයක්, අපාර්ට්මන්ට් එකක්, හොටෙල් එකක් තියෙනවා නම් ඔයාලත් කැමති නම් මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරගන්න ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන කන්ටැක්ට් නම්බර් එක හරහා ලක්ෂර ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගන්න. ඉතින් අපි ඇවිල්ලා මේ වගේ වීඩියෝ ප්‍රොමෝෂන් එකක් ඔයාලට කරලා දෙනවා. එහෙමනම් තවත් ලස්සන නිවසක රිවිව් එකක් අරගෙන මම ඔයාලව හම්බෙන්න ආයෙත් එන්න. අදට අපේ වීඩියෝ එක නවත්තනවා. අදට අපි සමග යනවා. ඉතින් අපි තවත් ලස්සන වීඩියෝ කරන් යනකම් ඔයාලට පුළුවන් අපේ ලක්ෂණ ශ්‍රී ලංකා YouTube channel එක වගේම මගේ ක්‍රිෂාන්ගේ අපේ චූටි බැටියා කියාරගේ personal vlogs තියෙන ක්‍රිෂාන් හන්සි vlogs කියන YouTube channel එකත් subscribe කරන්න. එහෙමනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.